නගරයේ දරුවන් සෙම ගමේ දරුවන්ද අද ඉහළ අධ්‍යාපන ප්‍රගතියක් අත්පත් කර ගනිමින් ලෝකයේ ජය ගැනීමට ඉදිරියට පැමිණීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ජනපති පවසයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලක්නු ලබාගත් වවුනියාවේ දරුවන්ට සුබ පතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේය. පසුගිය දා නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවන් පිරිසක් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සභාපති, සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමින් වහන්සේ නොමිලේ පවත්වාගෙන යන වෙන්සියුලෙන් මහා කරුණා අධ්‍යාපන ආයතනයේ මගින් මෙහි වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වී මෙම සිසුහු විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගත්හ. වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවෝ 45 දෙනෙක් මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියහ. වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවන් මෙපමණ සංඛ්‍යාවක් ශිෂ්‍යත්ව විභාගයෙන් මෙලෙස විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. නිදහස් රටක් ගොඩනගමින් දරුවන්ට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරතන ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ. සියලු දරුවන්ට සුබපැතු ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණද ප්‍රදානය කළේය. වවුනියාව දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රමාණවත් පරිදි ආචාර්ය මණ්ඩලය යොමු කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රිය පාසල් කියන දැන් තියෙන සංකල්පයට වඩා හැම ප්‍රදේශයකම ඊට වඩා හොඳ ඒ වගේම පාසල් පද්ධතියක් ඇති කරන්න. ඒ අවස්ථාව එනකොට අර සමත් වෙන දරුවන්ට වඩා පහසු වෙනවා, යෝග්‍ය වෙනවා. තමන්ගේ ගෙදර අම්මගේ තාත්තගේ තුරුල්ලේ ඉඳගෙන අධ්‍යාපනය ලබන්න. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. අනිත් පළාත්වල ගත්තත් වවුනියාව නෙවෙයි ඊට වඩා පහසුකම් තියෙන ප්‍රදේශවලවත් ඒ ලකුණු ප්‍රමාණය නැහැ. ඒ කැපවීම හැමදේම උපයන්ටත් ඒ වගේම අනිත් අයටත් ඒක ධෛර්යයක්, අපිටත් ධෛර්යයක්. කොළඹ දැන් පරාජය කළා ගම. දැන් ගම අධ්‍යාපනයෙන් තමයි අපිට පසුබෑලා හිටියේ. දැන් ඒ අධ්‍යාපනයත් අපි ක්‍රමානුකූලව දියුණු කරලා තියෙනවා. මම හිතනවා මේ දරුවන්ට හොඳ අනාගතයක්, අනාගතේ රට පාලනය කරන්න දොස්තරලා වෙන්න, හොඳ ඉංජිනේරුවෝ වෙන්න විතරක් නෙමෙයි මේ රටේ ලෝකේ ජය ගන්න විද්‍යාඥයන් බවට පත් වෙන්න මේ දරුවන්ට ශක්තිය වාසනාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.